ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර පළවෙනි T20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාද වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරුවන්ගේ දුර්වලතා නිසා. IPL ගහලා ඉහළම දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ එකතුවක් හිටපු ඉන්දියා කණ්ඩායම ලකුණු 5/20 අවසන් වෙද්දී 164කට සීමා කරනවා කියන්නේ පහසු දෙයක් නෙවෙයි. හැබැයි ඊදී පන්දු යවන්න කළාට අපේ ප්‍රතිකරුවෝ වාසිය ගන්න සමත් වුණේ නැහැ. මෑත කාලේ දිගින් දිගටම වෙනවා වගේ අපි ලකුණු 130ට අඩුවෙන් නතර වෙනවා. කොහොම වුණත් එක අවස්ථාවක චරිත අසලංක පිටියේ ඉදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන පැත්ත තමයි වැඩි බර තිබුණේ. හැබැයි චරිතගේ දෙවියාමත් එක්ක අවසාන කඩලු ඉක්මනට දැවිගේ ජයග්‍රහණය ගැන තියෙන අපේක්ෂා බිඳ දාලා. තරඟින් පස්සේ ඉන්දියා නායකයා කිව්වේ මුලින් ලකුණු මදි කියලා හිතුණා කියලා. හැබැයි පන්දු යවන්න තමන්ගේ කොටස හරියට කළ නිසා දිනන්න පුළුවන් වුණා කියලා තමයි දවාන් කිව්වේ. මම හිතුවා ලකුණු 10ක් 15ක් අපිට මදි වුණා කියලා. හැබැයි පන්දු යවන්න හොඳට කළ නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. පළවෙනි පන්දුවටම කඩුල්ලක් ගිහින් අපි පළවෙනි පන්දු අර 6ට ලකුණු 50ක් ගහන්න සමත් වුණ එක ලොකු දෙයක්. සූර්යා හොඳට කලා එයා ගහන විදිය අනික් පැත්තේ ඉඳගෙන බලාගෙන ඉන්න එකත් මම ආස දෙයක් පන්දු යවන්න විදියට චහල් ක්‍රොනාල් වරුන් නැතුළු ඔක්කොම තමන්ගේ වැඩේ හරියට කළා වරුන්ගේ පන්දු තේරුම් ගන්න ලිහිසි නැහැ පුහුණුවීම් වලදී වුණත් එයාගේ පන්දු වලට සෙල්ලම් කරන එක මට තාමත් අමාරුයි ওই විදියට ශිකර් කියද්දී ශ්‍රී ලංකා නායකයා කිව්වේ ලකුණු 165ක් කියන්නේ හඹා යන්න පුළුවන් ඉලක්කයක් වුණත් ප්‍රතිකරුවන්ගේ අඩුපාඩු නිසා අවසානයේ පරාජයට පත් වුණා කියලා මම හිතන්නේ ලකුණු 165ක් කියන්නේ ඒ තනතිල්ලේ ලබා ගන්න පුළුවන් ලකුණු ගාණක් කොහොම වුණත් ඉන්දියාවේ පන්දු යවන්න හොඳට පන්දු යවුවා මුල ඉඳන් අපේ මැදපෙළ ප්‍රතිකරණයේ ශක්තිමත් මදි කියලා තමයි අපි දැක්කේ අඩුපාඩු හදාගෙන ඊළඟ තරගයට ඇවිල්ලා හොඳ දේවල් කරන්න තමයි හිතාගෙන ඉන්නේ එක් දින තරගාවලියේ උනා වගේ පළවෙනි තරගයේ පරාද වුණත් ඉතිරි තරග දෙක සටනක් දෙන්න පුළුවන් වෙන්න කියලා අපි සුබපතමු මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්